අයිබෝවන්. ඉතින් අදත් මම ගෙනාව අලුත් වීඩියෝ එකක්. How to clean artifacts. කොහොමද මේ පුරාවස්තු පිරිසුදු කරන්න? ඉතින් අපි පුරාවස්තු පිරිසුදු කරන්න විවිධ ක්‍රම උපායන් යොදා ගන්නවා. ඉතින් අපි කතා කරමු අද ඒ පිළිබඳව කොහොමද මොන වගේ දේවල්ද මේ යොදා ගන්න ක්‍රම මොනවද? ඊරාසේ මේ පුරාවස්තු පිරිසුදු කරන්නේ ඇයි සහ මේකේ අරමුණ මොනවද කියන දේවල් ගැන අපි කතා කරමු. ඉතින් ඕගොල්ලෝ තාමත් මගේ Wonder of History channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අලුත් දැනුම සොයන්න, අලුත් දැනුමෙන් පරිණත වෙන්න ඕගොල්ලොත්. ඒකට වයස් සීමාවක් නැහැ. ඉතින් සහ විෂයක් අදාළ නැහැ. අලුත් දේවල් හොයන්න අපිට වර්තමානයේ වෙද්දී අන්තර්ජාලය කියන්නේ වටිනා මෙවලමක්. ඉතින් ඒ දේවල් පාවිච්චි කරන්න, වටිනා දේවල් ඉගෙන ගන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් අපි අද යමු අපේ වීඩියෝ එකට. මොකද්ද මේ කෞතුක වස්තුවක් කියන්නේ නේද? අපි කෞතුක වස්තුවක් කියන්නේ මොකද්ද කියලා කලින් කතා කරලා තියෙනවා. ඉතින් මේ කෞතුක වස්තුවක් කියන්නේ ඇත්තටම අතීතයේ මේ මිනිසුන් විසින් ඉතුරු කරපු දේවල් අපිට මේ පුරාවිද්‍යා කැණීම් මගින් නැත්නම් පුරාවිද්‍යා ගවේෂණ මගින් අපිට හම්බ වෙනවා. මේ දේවල් මේ පුරාවිද්‍යාඥයෝ මේ පුරාවිද්‍යා සන්දර්භ තුල නැත්නම් පුරාවිද්‍යා ස්ථාන තුල තිබිලා හොයාගන්නවා. මේ දේවල් එකතු කරලා මේ දේවල් වලින් විවිධ අර්ථකථන දෙන්න අපිට පැරණි සමාජය මොන වගේද තිබ්බේ, මොන වගේ තාක්ෂණයක්ද, මොන වගේ දේවල්ද භාවිතා කරේ, මොන වගේ දියුණුවන්ද තිබ්බේ කියන දේවල් කියන්න අපිට මේ දේවල් උපකාරී වෙනවා. ඉතින් අපි ගත්තහම මේ පුරාවිද්‍යාඥයෝ ඇයි පුරාවස්තු පිරිසුදු කරන්නේ නේද? ඒවා තිබ්බ විදිහටම තියන්න පුළුවන්නේ නැහැ. ඒ විවිධ අරමුණු යටතේ මේ දේවල් කරන. එතකොට හම්බ වෙන කෞතුක වස්තු අනුව මේ දේවල් වෙනස් වෙනවා. අපි ගත්තොත් මේ කෞතුක වස්තු අපි ගන්නෙ පොළවේ තිබිලා නේද? කාලයක් මේව පැවතිලා අවුවට වැස්සට තෙමිලා යට වෙලා ඔක්කොම වෙලානේ දැන් මේව තියෙන්නේ. කාලයක් තිස්සේ මේ සන්දර්භ එකින් එක අපිට ලේ අණුව අඳුරා ගන්න පුළුවන්. පස් තැම්පතු අතරේ කාලයක් තිස්සේ මේවා තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේ ද්‍රව්‍ය සංරක්ෂණය කරන්න මේ හම්බ වෙන දේවල් ආරක්ෂා කරන්න ඕනි. එතකොට මේ දේවල් ආරක්ෂා කරන්න අපි මේවට ප්‍රවේශමෙන් මෙව පිරිසුදු කරන්න ඕනි. අපිට හිතන හිතනලාට මෙහෙම මේ ඉක්මනින් පිරිසුදු කරලා දාලා වතුරට දැම්ම හේදුවා ගත්ත එහෙම නෙවෙයි. විවිධාකාරයේ ක්‍රම මේ සඳහා භාවිත කරනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ තඹ කෞතුක භාණ්ඩයක් ගන්නකෝ. එතකොට මේ දේවල් විකාදනය වෙනවා. විකාදනය වීම වැළැක්වීමට මේ වගේ අමිල නිදහස් පටක කඩදාසිවල ඔතලා තියෙනවා. එතකොට මේ දේවල් හානි වීම වැළැක්වෙනවා. ඉතින් මේ වගේ දේවල් විවිධ පුරාවස්තු අනුව සිද්ධ කරනවා. එතකොට පුරාවස්තු පිරිසුදු කිරීමම කරන්න ඕනි. ඉතින් සියුම් මේ ක්‍රියාවලියක් විදිහට තමයි යන්නේ. ඒ වගේ අඛණ්ඩභාවය, අඛණ්ඩතාවය ආරක්ෂා කරගන්න ඕනි. ඒ වගේම විශේෂයෙන් සැලකිල්ල අවශ්‍ය වෙනවා මේ දේවල් වලට. එතකොට කෞතුක භාණ්ඩ පිරිසුදු කරන්නේ පොදු පියවරයන් අපිට අනුගමනය කරන්න පුළුවන්. හැබැයි මේ දේවල් හැමෝම කරන්නේ නැහැ. මේ දේවල් වලට විශේෂඥයෝ තමයි මේ දේවල් කරන්නේ. මොකද මේ දේ පුරාවස්තුවකට හානි වුණොත් නැවත ඒක ගොඩනගන්න පුළුවන් දෙයක් නෙවෙන නිසා. අපි ගත්තොත් මේ කෞතුක භාණ්ඩ පිරිසුදු කරනවා කියුවානේ. එතකොට මේ පිරිසුදු කරද්දී විවිධාකාරයේ ක්‍රමෝපාය යොදා ගන්නවා කියලා මම කිව්වා. එතකොට කෞතුක වස්තු විවිධාකාරයේ ක්‍රම යොදා ගන්නවා කියපුවාම කෞතුක භාණ්ඩවල තියෙන මේ නිර්මාණය කරේ කවුද? මේ දේවල් කොහොමද සිද්ධ වුනේ? මේ දේවල් සඳහා සංස්කෘතික සිරිත් විරිත් සහ මෝස්තර රට විශේෂ අවස්ථා මොන වගේ තිබ්බේ? ක්‍රීඩා පිළිබඳව අපිට අවබෝධයක් ලබා ගන්න මේ දේවල් වල තියෙන චිත්‍ර, ඒ වගේම කැටයම්, අකුරු මේ දේවල් වැදගත් වෙනවා. ඒකෝට අපිට මේ දේවල් දැන් අපි ගත්තොත් පුරාවස්තුවක් මේ දේවල් වල මැටි රැඳිලා තියෙන්න පුළුවන්, නැත්නම් විවිධ දේවල් ඛාදනය ලක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඉතා සියුම්ව පිරිසුදු කරලා අපි අවශ්‍ය අපේ භාණ්ඩය නියමාකාරයට ගන්න තමයි මේ
මේ පිරිසිදු කිරීම් කරන්නේ. සමහර භාණ්ඩ තියෙනවා ඇත්තටම පිරිසිදු කිරීම් ක්‍රියාවලියට ලක් කරන්නේ නැහැ. ඉතින් අපි ගත්තොත් මම කිව්වනේ විවිධාකාරයේ කටයුතු මේ සඳහා යොමු කරනවා කියලා. එතකොට විවිධාකාර කටයුතු මේ යොමු වෙද්දී අපි කිව්වා ඇසස්මන්ට් එකක්. ඉස්සෙල්ලා දෙනවා මේක මොන වගේද? පිරිසිදු කරන්න පෙර මේ කෞතුක වස්තුවේ තත්ත්වය පැහැදිලි කරනවා. ඒක නිශ්චිත පිරිසිදු කිරීම අවශ්‍යතාවය තක්සේරු කරනවා. ඒ කියන්නේ මේක ඇයි මේ පිරිසිදු කරන්නේ? මේකේ පිරිසිදු කිරීමේ අරමුණ මොනවද කියන දේවල් පොඩි විස්තරයක් ලබා දෙනවා සහ මේකේ තත්ත්වය පැහැදිලි කරනවා. මොකද මං කිව්වනේ කෞතුක වස්තුවක් අපිට නැවත ගොඩනගන්න බැහැ කියලා. ඉතින් ඒ හේතුව නිසා. එතකොට අපිට මේක වියලන ඩ්‍රයි ක්ලීනින් අපිට වියලි පිරිසිදු කිරීමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ අපිරිසුදු හා සුම්බුන් මුදු ලෙස ඉවත් කිරීමට මුදු ගුරුසු වායු වගේ දේවල් පාවිච්චි කරලා ඊට පස්සේ මුදු රෙදි කෑල්ලක් හරි මොන හරි දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ කෞතුක වස්තුවට තෙතමනේ සහ සංවේදී නම් මෙම අධියරේ ජලය භාවිතා කිරීමෙන් වළකින්න පුළුවන්. ගොඩ ජලය වගේ දේවල් භාවිතා කිරීමෙන් මේකට හානියක් වෙනවා කියලා අපිට තේරෙනවා නම් අපි ඒ දේවල් වලින් අයින් වෙලා අපිට වියලි පිරිසිදු කිරීමක් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි ගත්තොත් වෙට් ක්ලීනින්. වෙට් ක්ලීනින් කියන්නේ මේ තෙත් පිරිසිදු කිරීම. තෙත් පිරිසිදු කිරීමක් ගන්නයි අවශ්‍ය නම් අපිට පුළුවන් මේ කෞතුක වස්තු මුදු ලෙස පිරිසිදු කිරීමට මුදු දේවල් භාවිතා කරන්න. මේක ජලය සමග විවිධ දේවල් මිශ්‍ර කරන්න පුළුවන්, මිශ්‍ර කළා භාවිතා කරන්න පුළුවන්. එතකොට විවිධ ද්‍රාවණයක් වගේ දේවල් ඇත්තටම ඒවා විවිධ කෙමිකල් වෙන්න පුළුවන්, කෙමිකල් ද්‍රව්‍ය මේවට හානියක් නොවන විදිහට. මොකද ඒවා සංරක්ෂකයෝ මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් ඇත්තටම කරන්නේ පුරාවිද්‍යා සංරක්ෂකයින් විසින්. මොකද ඒගොල්ලොන්ට මේ පිළිබඳව විවිධ දැනුමක් තියෙනවා සහ ප්‍රධාන සංරක්ෂකවරුගේ අනුදැනුම යටතේ තමයි ගොඩක් වෙලාවට මේ දේවල් සිද්ධ කරන්නේ. එතකොට මං කිව්වා සවිස්තරාත්මක මේ පිරිසුදු කිරීම සඳහා කපු පුළුන් වගේ මුදු ගුරුසු වගේ දේවලු භාවිතා කරන්න පුළුවන් මේ තෙත් ක්ලීනින් එකට, නැත්නම් වෙට් ක්ලීනින් එකට පාවිච්චි කරන්න පුළුවන් තෙත් පිරිසුදු කිරීමට භාවිතා කරනවා. ඊළඟට අපිට සෝදන්න පුළුවන්. හරි, අපි මොකද හැම කෞතුක භාණ්ඩයක්ම සෝදන්නේ නැහැ. එතකොට අපි ගත්තොත් මොකද අපි පිරිසුදු කරනවා කියන කතාවට යද්දිම හැමෝගෙම ඔළුවෙම වෙන්නේ මේ සේදීම කියන එක. මොකද මගෙනුත් ගොඩක් අය අහලා තියෙනවා ඔය පුරවස්තු හොදනව නේද, මේ ඒවා හොදලා අපහු එහෙමම තියෙනවද එහෙම කියලා අහනවා. ඒ ඇත්තටම අපේ ඔළුවට යන්නේ පිරිසුදු කරනවා කියපුවම හොදනවා කියන එක. එතකොට මේ දේවල් අපි පාලනය කරන ලද පරිසරයක සමහරවල් කෞතුක වස්තු වාතයෙන් වියලීමට ඉඩ දෙන්න වෙනවා. ඊළඟට මේවා පිරිසුදු කරපුවාම ජලයෙන් කෞතුක වස්තු හොඳින් සෝදලා මුදු ලෙස මේ කියන්නේ රෙදි කැවල්ලක් භාවිතා කරලා මේවා වියලන්න පුළුවන්. එක්ක මේවා හිරු එළියට ආවරණය කරන්නේ නැහැ බොහෝ වෙලාවට. ඊළඟට අපි මේවා කියනවා මේ වියලීම කරනවානේ, වියලීම මම ඒකයි කිව්වේ. වියලීමේදී මේ කෞතුක වස්තු සම්පූර්ණයෙන් වාතයෙන් වියලීමට ඉඩ දෙන්නේ. මේවට හිරු එළිය භාවිතා කරන්නේ නැහැ. මොකද ඒකට කෞතුක වස්තුවකට හානි කළ හැකි ඍජු හිරු එළිය හෝ වේගවත් වියලීමේ ක්‍රමවලින් වළකිනවා ගොඩක් වෙලාවට. ඊළඟට අපි ගත්තහම සංරක්ෂණය. මේ කන්සර්වේෂන් එකේදී ඇත්තරම වැදගත් වෙනවා. මොකද මේ කෞතුක වස්තු ස්ථායි කිරීමට, ඒ වගේ තවදුරටත් මේ පිරිහීම නැත්තම් මේ ඩැමේජ් වීම වළක්වන්න, හානි වීම වළක්වන්න මේ දේවල් වලට නිර්දේශිත විවිධ දේවල් උපයෝගී කරගන්න. එක්කෝ ආලේපනයක් වෙන්න පුළුවන්, එක්කෝ ඒ දේවල් වලට සංයුක්ත යෙදීම් අවශ්‍ය දේවල්. ඒකයි මම කිව්වේ ඒ සඳහා ප්‍රධාන සංරක්ෂකවරු යටතේ මේ දේවල් සංරක්ෂණය කිරීම සිද්ධ වෙනවා. එතකොට සංරක්ෂණය කියද්දී අපිට වෙනම මාතෘකාවක් විදිහට යනවා. මොකද සංරක්ෂණය කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක්. එතකොට මේ ප්‍රොසෙස් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් අපි වෙනම මාතෘකාවක් යටතේ කතා කරමු. එතකොට මේ ඇත්තරම මේ දේවල් කිරීමේ ප්‍රධාන අරමුණු කීපයක් තියෙනවා. මේ පුරාවිද්‍යාත්මක වස්තුවක් නැත්නම් පුරා වස්තුවක් කෞතුක වස්තුවක් පිරිසුදු කිරීම තුළින් අපි කිව්වා මේ දේවල්
ඉදිරියට පවත්වාගෙන මේ පිළිබඳව මේ අර්ථකථ නිරූපණය කරන්න මේ පිරිසුදු කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒකට මේ පිරිසුදු කිරීමේ ක්‍රියාවලියේදී හැම වෙලෙම පුරාවිද්‍යාඥයා, සංරක්ෂකයා මේ සියලුම දෙනාගේ සංකලනයකින් විවිධ විද්වතුන්ගේ අදහස් අනුව මේ දේවල් සිද්ධ කරනවා. ඒකට මේ දේවල් සිද්ධ කිරීම තුළින් කෞතුක වස්තු වලට හානියක් නොවි ඉදිරියට පවත්වා ගන්න යම් පිළියම් යෙදුවත් සම්පූර්ණ ආකෘතියේ වෙනසක් නොවන විදිහට තමයි මේ දේවල් සිද්ධ කරන්නේ. එතකොට මේ දේවල් ආරක්ෂා කරන්න කල්පවැත්ම සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිත කරන ඒ එක් පියවරක් විදිහට තමයි මේ පියවර භාවිත කරන්නේ. ඒකට මේ සෑම කෞතුක වස්තුවක්ම අද්විතීය බව අපි හැම වෙලෙම මතක තියා ගන්න ඕනේ. ඒක අනන්‍යයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. කෞතුක භාණ්ඩයෙන් භාණ්ඩයට ඒ තියෙන අනන්‍යතාවය අපිට නැවත ගොඩනගන්න බැරි නිසා අපි මේ දේවල් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි මේවා නිර්මාණය කළා තියෙන දේවල්. ඒ කියන්නේ අපි ගත්තොත් තඹ, මැටි, ඇල්මිනියම් මේ ඔක්කොම දේවල් අපිට රත්තරන් මේ හැම දෙයක්ම මේවා ආවේනික දේවල්. මොකද ඒවා කාලයෙන් කාලයට මේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් විශේෂයෙන් පිරිසුදු කිරීම ක්‍රම අවශ්‍ය විය හැකි. නමුත් මේ දේවල් සැකයක් ඇත්නම් මේ පිළිබඳව මඟ පෙන්වීමක් වෘත්තිකයන්ගේ, සංරක්ෂකයන්ගේ හෝ පුරාවිද්‍යාඥයන්ගේ අනුදැනුමකින් තොරව මේ දේවල් සිදු නොකළ යුතුයි. මොකද ඒ තුලින් අපිට තියෙන අතීත උරුමයක්, ඒ වගේම අපිට අතීත මහා සම්පතක් නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා හැම වෙලෙම අපි කරන දේවල් පිළිබඳව අපි විද්වතුන්ගේ උපදෙස් ලබාගෙන මේ දේවල් කරන්න ඕනි. ඉතින් අපි ඉදිරියටත් මේ පිළිබඳව විවිධ මාතෘකා යටතේ කතා කරමු. ඉතින් ඕගොල්ලෝ දිගටම රැඳෙන්න වොන්ඩර් ඔෆ් හිස්ට්‍රි චැනල් එකත් එක්ක අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් දේයින් පෝෂණය වන්න, තව කෙනෙකුට මේ දැනුම බෙදා හරින්න වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. නැවත අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.